ಲೈಫ್ ಕೋಚ್ ಉದಯ ದೇವಾಮುಲ್ಲಗೆ ಕಟಕಮಿ ಸಿರಿಯಾವ. අපේ පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම බෝගස් මොන ගහක් කැපුවත් බෝගහට නම් අත තියන්න දෙන්නේ නැහැ. ඒ තරම් අපි හරි බෞද්ධ ආගමිකයි. අපේ ආගමේ විතරක් නෙමෙයි ඔය අනිත් ආගම්වලත් බෝගස් නැති වුණාට ඒ සිරිත් විරිත් සම්ප්‍රදාය ආගමික පිළිගැනීම දිවිහිමියෙන් රකින්නවා. හැබැයි ඒ දිවිහිමියෙන් ආගමික පිළිගැනීම රැකකට දිවිහිමියෙන් සෝබාදහම රකින්නේ නැහැ. දිවිහිමියෙන් තමන්ගේ ආදරණීයයන් රකින්නේ නැහැ. ආගමට තියෙන කැක්කුම ඇම්ම ගැම්ම තමන්ගේ රස්සාව සම්බන්ධයෙන්, තමන්ගේ ගෙදරෙමු සම්බන්ධයෙන්, තමන්ගේ අසල්වැසියන් සම්බන්ධයෙන් එහෙම දැනෙන්නේ නැහැ. එහෙම දැනෙනවා නම් මේ රටේ පාරේ කුණු තියෙන්න බැහැනේ. මොකෝ පිටසක්වලින් ඇවිල්ලා දාලා එක්කෝ සිංහල අය, එක්කෝ මුස්ලිම් අය, එක්කෝ හින්දි අය, එක්කෝ ක්‍රිස්තියානි අය, ඕගොල්ලෝනේ කුණු දාන්නේ. කෝවර නැහි වේරෙන වේරානේ. කෝවර අසල්වැසියාට ප්‍රේම කරන්න කියන එක. කෝවර ඔබට රුචිද ඔබේ සහෝදරයාටත් දෙන්න කියන එක. ආගම්වල තේමා පාට නැහැ. මේ ඔක්කොම තියෙන්නේ පොත්වල. මේ ඔක්කොම පොත්වල තියාගෙන කටින් දොට්ට දානවා. හිත්තල නැහැ. හිත්තල නැහැ. හිත් කියවන්න බෑ ඒ නිසා. අනිකාව sannivedana වෙන්නේ නැහැ එතකොට. මෙත්තා කරුණා මුදිතා උපේකා කියලා කටපාඩමේ කියලා විභාගෙන් දහම් පාසලේ පළවෙනිය වෙන ළමයා තව දරුවෙක්ව පාරදි දැක්කම ඔය කියන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා ඒ දරුවට දැනෙන්නේ නැත්තම් අර ගත්ත ලකුණු වලින් ඇති වැඩේ මොකද්ද? දරුවව සීට් එකේ වාඩි කරවනවා. තව ටික කකුල් දෙක පළල් කරගන්න. නැත්තම් වෙන කෙනෙක් ඇවිල්ලා වාඩි වෙයි. ඔයා හොමින්ද මම මෙහෙම ඉන්නු. මේ සීට් එකට විනා යන්න බෑ. ඔයා කකුල් එක ලංකරන් වඩනොත් තව කෙනෙක් ඔයා පොඩි හින්ද කියලා. කොහොමද සතර බ්‍රහ්ම විහරණ? ඇයි දරුවට කියන්නේ නැත්තේ? ඔයා තව පොඩ්ඩක් මේ පැත්තට ඉන්න පුතේ තව කෙනෙකුට වාඩි වෙන්න පුළුවන්. ඇයි මේ ෂෙයරින් ජීවිතය අමතක කරන්නේ? එනිසා මේ ආගම ධර්මයේ තියෙන්නේ පොත්වල නෙමෙයි, විභාගවල නෙමෙයි, මේ සබදාහමේ, මේ ජීවිතය ඇතුලේ, අපි මේ ගෙවන මොහොත ඇතුලේ. ඒව පන්සල් වලට, පල්ලි වලට, කෝවිල් වලට සීමා කරන්න නෙමෙයි තියෙන්නේ. ඒව මේ මිනිස් මොළ ඇතුළට කාඳු කරගන්න තියෙන්නේ. මේ මෑතක හාමුදුරු කෙනෙක් බණකට කියනවා හරි අපුරු කතාවක්. මුදිතාව ගැන. මොකද මුදිතාව කියලා කියන්නේ? තව කෙනෙක් යම්කිසි යහපත් කාරණාවක් ඉඳ සතුටෙන් ඉන්නවා දැකලා තමන්ට සතුටු වෙන්න පුළුවන්. ඒක තමයි මුදිතාව. අල්ලපු ගෙදර දරුවා විභාගේ සමත් වෙලා ඒ ගෙදර දෙමව්පිය සතුටින් ඉන්නවා. ඒක දගින මේ ගෙදර දෙමව්පියන්ට ඒ දෙමව්පියන්ගේ සතුට දැකලා සතුටු වෙන්න පුළුවන්. අන්න ඒක තමයි මුදිතාව. ලොකු අම්මගේ පුතාට ප්‍රොමෝෂන් එකක් හම්බ වෙලා ලොකු අම්මගේ පුතා ගේ ප්‍රොමෝෂන් එක ගැන ලොකු අම්ම හරි ආඩම්බරෙන් සතුටෙන් කෝල් එකක් දීලා චූටි පුංචිට කියනවා. චූටි පුංචි ඒක අහගෙන ඉඳලා ෆෝන් එක තියලා රිසීවර් එක තියලා අනිත් පැත්ත හැරෙන්නම ඒ සතුටින් නෙමෙයි නා කොමුදිතාව. මෙත්මල් පිබිදේවා හද තුල, මෙත්මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත තුල, කරුණා ඉතිරේවා සමගිය සාමය දය අනුරාගේ යුතුකම් රජ වේවා. හොර බොරු වංචා බියසක දුරුවි සැමටම සෙත් වේවා. ලබන්නා වූ සිංහල දමිල අලුත් අවුරුද්ද සුබම සුබ කාලයකට ශක්තිමත් අඩිතලමක් වේවා. සුබ අලුත් අවුරුද්දක්. මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා ලයිෆ් කෝච් උදයා දේවාමුල්ලගේ කටකමිස් සිරියාව